ආමෙන් හාලෙලූයා. අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ යාඥා ජීවිතය ගැන. මම විශ්වාස කරනවා යාඥා ජීවිතයේ සම්බන්ධව ඔබ කලින් සති දෙකේදී යම් දෙයක් ලබන්න ඇති. ඒ වගේම ඒ දේවල් ඔබගේ ජීවිතයේ පැවැත්මකට ගෙන එන්න ඇති. ඒ නිසා අද දවසෙත් ඔබගේ ජීවිතයට ලබන්නත් පැවැත්මකට ගෙන එන්නත් අවශ්‍ය වචනයක් තමයි අපි බෙදාගන්න යන්නේ. ඒ වගේම මම හිතනවා මේ මාතෘකාවට ඔබ කැමති වෙයි කියලා. මොකද ගොඩක් දෙනෙක් කාලයක් තිස්සේ උත්තර හොයන්න ඇති මේ ප්‍රශ්නෙට. මමත් හෙව්වා, මම බැලුවා ඒකට මොකද්ද තියෙන උත්තරේ කියලා. ඉතින් ඒ නිසා මම හෙව්ව දේ මට උන්වහන්සේ යම් අදහසක් දුන්නා. මම විශ්වාස කරන ඔබත් ඒ දේ හොයනවා ඇති කියලා. ඒ නිසා ඔබටත් ඒ අදහස ප්‍රයෝජනවත් වේවි කියලා මම විශ්වාස කරනවා. අද දවසේ මාතෘකාව ඕනෑම දෙයක් යාඥාවෙන් ලබන විදිහ. එහෙම නැත්නම් යාඥාවෙන් ඕනෑම දෙයක් ලබන විදිහ. යාඥාවෙන් ඕනෑම දෙයක් ලබන විදිහ. ආමෙන්. යාඥාව කියලා කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක කතා කරන එක කියලා මම කිව්වා. ඔබට මතක ඇති. ඒ වගේම ඒක සිද්ධ වෙන්නේ මුල් කාලයේදී කියලාත් කිව්වා. ඊට පස්සේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක සංනිවේදනයකට එනවා කියලා කිව්වා. ඒ වගේම දෙවියන් වහන්සේත් එක්ක සංනිවේදනයේ හොඳම අවස්ථාව තමයි දෙවියන් වහන්සේගෙන් අහලා ඔබ දෙවියන් වහන්සේ කතා කරන්න ඕන දේ දෙවියන් වහන්සේ වගේ පොළවේ කතා කිරීම තමයි යාඥාව කියලා කියන්නේ කියලා අපි පහුගිය සතිවල වචනේදී ඇහුවා. ඔබට මතක ඇති. ඉතින් යාඥාවකින් අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒක තමයි උත්තරයක්. උත්තරයක් අවශ්‍ය නැති යාඥාවක් නම් ඒත් බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි වෙනස් වීමක්. උත්තරයක් අවශ්‍ය නැත්නම් අද දවසේ ඔබ යාඥා කරපු කාලය තුල ඔබට ප්‍රශ්නයක් තිබුණේ නැහැ, උත්තරයක් අවශ්‍යත් නැහැ. නමුත් ඔබ යාඥා කළා. එහෙනම් ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා. ඒක තමයි වෙනස් වීම. ඒ නිසා යාඥා කාලයකින් පස්සේ ඔබට අවශ්‍ය දෙයක් උත්තරයක්, එහෙම නැත්නම් වෙනස් වීමක්. දැන් මේ වෙනස් වීම කියලා කියන්නේ යාඥා කරන්න පෙර හිටියට වඩා යාඥාවෙන් පස්සේ ඔබට දේව හඬක් ඇහිලා ඔබ තුල වෙනස් වීමක් නැත්නම් උද්‍යෝගයක්, එම නැත්නම් ධෛර්යයක්, නැත්නම් අලුත් වීමක් මොනවා හරි දෙයක් ලැබෙන්න ඕනේ. හේතුව ඔබ ජීවමාන බලවත් කෙනෙක් සමග සංනිවේදනයකින් පසුයි නැගිටලා යන්නේ ස්ථානෙන් ඉවත් වෙලා. එහෙනම් ඒ කතා කරපු කාලයේ අතරතුර ඔබ ලැබුවා වූ දෙයින් සහ ඔබ තුළ නික්ම ගියා වූ දෙයින් නිසා ඔබ තුළ වෙනස්කමක්වත් හටගෙන තිබෙන්න ඕනේ. ඒ නිසා හැම යාඥා කාලයක්ම අපි ගත්තට පස්සේ ඒ යාඥා කාලය අවසන් වෙන්න ඕනේ ඔබ ලැබපු උත්තරයකින් නැත්නම් ඔබ ලැබුවා වූ වෙනස්කමකින්. නමුත් අවාසනාවකට ගොඩක් හිතුණෝ යාඥා කරන්නේ නැහැ. යාඥා කරන්නේ නැහැ ඔවුන්ගේ ජීවිතවල යාඥා ජීවිතේකුත් නැහැ. ඔවුන් කරන එක දෙයක් තිබෙනවා. ඒ තමයි ඔවුන් බලාගෙන ඉන්නවා. ඔවුන් කිතුනෝ නමුත් ඔවුන් බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ කියලා. එකක්, දෙවෙනි එක දෙවියන් වහන්සේ මොනවා හරි කරයි කියලා. දෙක, තුන්වෙනි එක සභාවට ගිහින් බලන් ඉන්නවා මම සභාවට යෑම නිසා මොනවා හරි දෙයක් වෙයි කියලා. යාඥා නොකර යාඥා ජීවිතයක් පවත්වා නොගනිමින් බලා සිටීම ඔබගේ ජීවිතයේ උත්තරයක්වත් වෙනස්කමක්වත් ගන්න බැරි සිදුවීමක්. ඒ වගේම සමහර කිතුනෝ යාඥා කරනවා. ඒගොල්ලෝගේ යාඥාව වැරදි. එයාලා යාඥා කරන්නේ මගේ කැමැත්ත සිද්ධ වෙන්න කියලා. බයිබලයේ කියනවා නුඹලා ඉල්ලන්නේ නුඹලාගේ තෘෂ්ණාවල් සඳහා වියදම් කරන පිණිස නිසා නුඹලා ලබන්නේ නැත කියලා. ඒ නිසා අපි වැරදි යාඥාවල් කරන නිසා අපිට උත්තර නැතුව තියෙනවා. මොනවද වැරදි යාඥාව? මගේ කැමැත්ත වෙන්න ඕනේ. පියාණනේ, ඔබගේ කැමැත්ත කොහම වුණත් මට අවශ්‍යයි මේ දේ මගේ කැමැත්ත වෙන්න ඕනේ කියලා. ඒ යාඥාවල බොහෝ විට තිබෙනවා මට හරියන්න ඕනේ, අනුත් අයට වරදින්න ඕනේ කියන සිතුවිල්ල. ඉතින් මේ වැරදි යාඥා නිසාත් අපි උත්තර ලබන්නේ නැහැ. ඒ වගේම අපි වෙනස්කමක්වත් ගන්නෙ නැතුව ඉන්නවා. ඒ වගේම සමහර කිතුනෝ ඇත්තරම යාඥා කරන්න දන්නේ නැහැ.
දන්නේ නැති නිසා ඒගොල්ලෝ ඊළඟ පියවර තමයි එයාලා උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙනවා තවත් අයගෙන්. මම යාඥා කරන්න දන්නේ නැති නිසා මට උදව් කරන්න. මේ වගේ අය තමයි ගොඩක් වෙලාවට කියන්නේ මම ප්‍රශ්නෙක හිටියා ලෙඩ වෙලා හිටියා කරදරයක වැටිලා හිටියා මාව බලන්න සභාවෙන් කවුරුත් ආවේ නැහැ කියලා. ඔවුන්ට දැනෙනවා යාඥාවකුත් නැති නිසා යාඥා ජීවිතයකුත් නැති නිසා කවුරුන් හෝ ඇවිල්ලා මට උදව් කළ යුතුයි මගේ උත්තරය කවුරුන් හෝ තුලින් පැමිණිය යුතුයි මට උවමනා දේ කවුරු හරි මට කරලා දෙන්න ඕනේ කියලා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවලත් උන්වහන්සේගෙන් එන උත්තර සහ වෙනස්කම් ගන්න අපහු සතු වෙලා ඉන්නවා. ඒ වගේමයි සමහර කිතුනෝ යාඥා කරනවා ඔබගේ කැමැත්ත වේවා පියාණනි කියලා දෙවියන් වහන්සේගේ කැමැත්තට මුල් තැන දීලා යාඥා කරනවා. නමුත් ඔවුන්ගේ යාඥාවල් වලත් තිබෙන අඩුපාඩු නිසා ඔවුන් හොඳ උත්තර ලබනෝ වගේම අසුබදායක උත්තරත් ලබනවා. නමුත් මේ කණ්ඩායමේ වෙනස තමයි අසුබවාදී උත්තරේ ලැබුණහම ඔවුන් විශ්වාස කරනවා ඒක දෙවියන්ගෙන් පැමිණි බව. සමහර ලාට ඔවුන් තුල තිබෙන රෝගයක් හොඳ වුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා මේ රෝගය මට දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල තිබෙන එකක්. ඒ නිසා මේක සුව නොවුණට කමක් නැහැ. මේක මම දරාගෙන යන්න ඕනේ. මම මේ තුලින් ගමන් කරන්න ඕනේ කියලා. සමහර වෙලාවට ඔවුන් හිතනවා මරණයක් වුණහම ඒක දේව කැමැත්ත කියලා. එක තරුණ තාත්තා කෙනෙක් නැති වුණා. තාත්තා කෙනෙක් නැති වුණාම එදා දවසේ අවමගුල් දේව මෙහිදී ඒ දේශනාවල් වලදී කියවුණා මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. ඒ කුඩා දරුවෝ බලාගෙන හිටියා ඒ වචනය කියන නායකතුමා දිහා. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා ඒ නායකතුමා දේව වචනේ කතා කරද්දී තාත්තා මැරුණු කුඩා දරුවෝ ඔහු දිහා බලාගෙන හිටියා. එතකොට ඒ දරුවන්ට දැනෙන්න ඇති දෙවියෝ කියලා කියන්නේ තාත්තලා මරණ කෙනෙක් කියලා. ඒ නිසා ඒ දෙවියෝ නම් අප විසින් අදහා ගත යුතු නෑ කියලා ඒ දරුවන්ට හිතෙන්න ඇති. අපේ තිබෙන වැරදි ප්‍රකාශනයන් සහ වැරදි යාඥාවන් නිසා අපිටත් පාඩු වෙනවා වගේම අපි අන් අයටත් පාඩු කරනවා. ඉතින් අපේ තියෙන යාඥාවල අඩුපාඩු නිසා අපිට හරිම උත්තරේ ගන්න බැරුව අපි අසමත්තු වෙච්චි උත්තර තුල ගමන් කළත් අපි ඒක විශ්වාස කරන්න හොඳ නෑ. ඒ අසමත් උනා වූ වැරදි උත්තර එහෙම නැත්නම් අපේ ජීවිතේට ආවා වූ ඛේද වාචක දෙවියන් වහන්සේගෙන් කියලා. දැන් මම මේ කතා කරපු වැරදි යාඥා වර්ග හතරෙන්ම මිනිස්සු උත්තර නොලබා ඉන්නවා. ඒ වගේම තමන්ගේ ජීවිතේට වෙනස්කමක් නොගෙන ඉන්නවා. ඒ නිසා අපි හරි විදිහ දැනගන්න ඕනේ ඕනෙම දෙයකට උත්තරයක් ලබන යාඥාව මොකක්ද කියලා. නැත්නම් යාඥාවෙන් හැම දෙයකටම උත්තර ලබන විදිය මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒක දැනගෙන හිටියේ නැති වුණොත් අපිත් වැරදි යාඥාවලින් වැරදි උත්තර ලබලා අපි හිතනවා ඒක දේව කැමැත්ත කියලා. නැත්නම් අපි හිතනවා අපේ යාඥාවල් වලට උත්තර නැහැ. අපි හරි විදිහට යාඥා කරත් අපිට උත්තර ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි අද දවසේ බලන්න යන්නේ උත්තර ලබන ක්‍රමය මොකක්ද කියලා. මම විශ්වාස කරනවා ඔබ ඒකට උනන්දුයි කියලා අහන්න. ආමෙන්. හරි. බයිබලයේ කියනවා ඕනෙම දෙයක් ලබන්න පුළුවන් විදිහක් ගැන. බයිබලයේ කියනවා නුඹලා යාඥාවෙන් ඉල්ලන ඕනෙම දෙයක් නුඹලට අවශ්‍ය ඕනෙම දෙයක් ලබන්න පුළුවන් කියලා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒකට අපි යන ක්‍රමය කොහොමද කියලා. මම ඒකට ඔබට උදාහරණයකින් විස්තර කරලා දෙන්නම්. අපි හිතමු බිස්කට් හදන මැෂින් එකක් තිබෙනවා කියලා. දැන් බිස්කට් හදන මැෂින් එකේ පද්ධතියක් ඒකේ ගොඩක් කොටස් සම්බන්ධ වෙලා තිබෙනවා. එතකොට පළවෙනි කොටසේදී අමුද්‍රව්‍ය එකතු වීම සිද්ධ වෙනවා. ඒකේදී මැෂින් කිහිපයක් තියෙනවා ඇති. පළවෙනි මැෂින් එකේදී අමුද්‍රව්‍ය ටිකක් අඩුවෙන් තමයි මිශ්‍ර වෙන්නේ. දෙවෙනි මැෂින් එකට ආවහම හොඳට මිශ්‍ර වෙනවා. තුන්වෙනි මැෂින් එකට ආවහම ඒක තලපයක් වගේ මිශ්‍ර වෙනවා. ඊළඟ පද්ධතියට ඒ කොටස ඇතුල් වෙනවා. එතෙන්දී ඒක හැඩයක් එනවා, රසයක් එනවා, වියලීමකට ලක් වෙනවා. තවත් කොටසකට ඇතුල් වෙනවා. ඊට පස්සේ බිස්කට්
නිර්මාණය වෙලා එළියට එනවා ඒවට ඒවා ආවරණය වෙනවා බිස්කට් පැකට් එකක් විදිහට මෙහෙම මැෂින් ගණනාවක් එකතු වෙච්චි පද්ධතියක් තිබෙනවා බිස්කට් කර්මාන්ත ශාලාවල එතකොට ඒ මැෂින් වලට අමුද්‍රව්‍ය මුලින් දැම්මහම අවසාන කොටසෙන් බිස්කට් පැකට් එකක් එළියට එනවා එතකොට ඒ අතරමැද මුකුත් අපිට කරන්න දෙයක් නැහැ ඔක්කොම මැෂින් වලින් හරි විදිහට සිද්ධ වෙගෙන යනවා අපි මේකට කියනවා සිස්ටම් එකක් තිබෙනවා කියලා. එහෙම නැත්නම් ක්‍රමවේදයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මේකට හොඳ යාන්ත්‍රණයක් තියෙනවා කියලා. දැන් හොඳ සිස්ටම් එකක් නැත්නම් හොඳ යාන්ත්‍රණයක් තියෙනකොට මොකද වෙන්නේ? මේ මුලින් එකතු කරන දේවල් ටික අවසානයේදී අපිට හොඳ නිෂ්පාදනයක් එළියට දෙනවා. මැදදී කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා. අමුද්‍රව්‍ය ටික කලවම් වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? බිස්කට් එක වියලීමකට ලක් වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් බිස්කට් හැදුනා. පැකට් කරගන්න විදිහ දන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මේ වගේ දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්නය ඉන්නේ නැහැ. ඒකට යාන්ත්‍රණයක් එහෙම නැත්නම් සිස්ටම් එකක් තියෙනවා නම්. දැන් අපිට යාන්ත්‍රණයක් වත් ක්‍රමයක් සිස්ටම් එකක් මුකුත් නැත්නම් අපි අතින් බිස්කට් හදනවා නම් අපිට ගොඩක් ප්‍රශ්න එනවා අතර මැදදී. අපි දැන් බිස්කට් වලට අමුද්‍රව්‍ය අනාගත්තා. ඒ අතරේ මට කෝල් එකක් එනවා දැන් මොකද කරන්නේ? මගේ අත පිරිසුදු කරගන්න ඕනේ එක ගන්න යන්න. දැන් බිස්කට් එකේ ඒ අමුද්‍රව්‍ය හරියට කලවම් වෙලා නැහැ. පදම ඇවිල්ලා නැහැ. ඒ නිසා දැන් මොකද මම කරන්නේ? ඊළඟට පදම ආවත් බිස්කට් වල පෙනුම කැතයි. ඒ වගේම හොඳ රසයක් නැහැ. දැන් මොකද කරන්නේ? බිස්කට් ටික දැන් හොඳට හදාගත්තා. නමුත් පැකට් කරගන්න මන් දන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? ප්‍රශ්න ගොඩක් එනවා. ඒ ප්‍රශ්නවල තියෙන පොදු ප්‍රශ්නේ තමයි දැන් මොකද කරන්නේ? දැන් සිස්ටම් එකක් නැත්නම් යාන්ත්‍රණයක් අපිට නැත්නම් අපිට එන ප්‍රශ්නේ තමයි දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ. අපේ කිතුණු ජීවිතයත් මේ වගේ. දෙවියන් වහන්සේ අපිට සිස්ටම් එකක් යාන්ත්‍රණයක් අපේ ජීවිතයට දීලා තිබෙනවා. මේක තුල අපි යනකොට හැමදේම හොඳින් සිද්ධ වෙනවා. ප්‍රශ්න අභියෝග එනවා. නමුත් ඒවට උත්තරේ තිබෙනවා. මොකද සිස්ටම් එක ක්‍රියාත්මක වෙන නිසා. දැන් අපිට අපි මේ සිස්ටම් එකෙන් එළියට ආවහම අපිට ප්‍රශ්න ගොඩක් එනවා. දැන් මොකද කරන්නේ? ඒකට උත්තරයක් හොයාගත්තා. නමුත් තව ටිකක් ඉස්සරහට යනකොට ආයෙත් ප්‍රශ්නයක්. දැන් මොකද කරන්නේ? ඒකටත් උත්තරයක් හොයාගත්තා. තව ටිකක් ඉස්සරහට ගියා. ආයෙත් ප්‍රශ්නයක්. ඒකටත් අපිට අහන්න තියෙන්නේ දැන් මොකද කරන්නේ? එතකොට ක්‍රමවේදයක් යාන්ත්‍රණයක් නැති හැම තැනම එන ප්‍රශ්නයක් තමයි දැන් මොකද කරන්නේ කියලා. ඒවා ඒ නිසා අපේ ජීවිතවලක් දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ එන්නේ අපේ ජීවිතවලට හොඳ යාන්ත්‍රණයක් නැති වෙච්චි වෙලාවකදී. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට හොඳ යාන්ත්‍රණයක් හඳුන්වලා දීලා තිබෙනවා. අපි ඒක දැන් කතා කරන්න යනවා මොකක්ද මේ යාන්ත්‍රණය කියලා. දැන් මොකද කරන්න කියලා ප්‍රශ්නේ එනකොට ඒ ප්‍රශ්නට කලින් අපිට උත්තරේ එන යාන්ත්‍රණය මොකක්ද කියලා අපි අඳුරගන්න යනවා. ඉතින් දෙවියන් වහන්සේ කියලා කියන්නේ සිස්ටම් වල දෙවියන් වහන්සේ නැත්නම් මේ යාන්ත්‍රණයන් නිර්මාණය කරපු දෙවියන් වහන්සේ. එයා අහසට පොළවට යාන්ත්‍රණයන් හැදුවා. ගස්වලට පළතුරු සත්තු කුරුල්ලන්ට යාන්ත්‍රණයන් හැදුවා. කුරුල්ලෝ සත්තු ගස්කොළන් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ඇතුලේ මොනවද තියෙන ක්‍රමවේදේ කියලා. ගහකට හේවන හැම වෙලෙම ලැබෙනවා නම් ඒකට අවුව ලැබෙන්නේ නැත්නම් ගහ දන්නවා අවුව හොයාගෙන අතු නමාගෙන ආලෝකයේ දිහාවට හැරීගෙන යන්න ඒ ගහ අඳුරනවා. ඒ ගහට සිස්ටම් එකක් තියෙනවා. යාන්ත්‍රණයක් තියෙනවා. ඒ නිසා ඒ හැම එකකටම දුන්න සිස්ටම් හැම එකකම ක්‍රියාත්මක වෙනවා හරි විදිහට. ක්‍රියාත්මක වෙන නිසා මේ ලෝකය තුල පැවැත්මක් තිබෙනවා. ඔබට තේරෙනවා නේද මේ ලෝකයේ පැවැත්මක් තිබෙනවා කියලා? මූදක් තිබෙනවා, ඉර සඳ තාරකා තිබෙනවා, ගොඩබිම තියෙනවා, මැවිල්ල තියෙනවා, නිර්මාණයන් තියෙනවා. මේ දේවල් පවතිමින් යන්නේ දෙවියන් වහන්සේ හොඳ සිස්ටම් එකක් හදපු නිසා, හොඳ යාන්ත්‍රණයක් පවතින නිසා. ඉතින් දෙවියන් වහන්සේගේ මේ යාන්ත්‍රණය මේ සිස්ටම් ක්‍රියාත්මක වෙනකොට හොඳ පැවැත්මක් තියෙනවා වගේ උන්වහන්සේ අපේ ජීවිතයට හඳුන්වලා දෙන සිස්ටම් අපි තුල ක්‍රියාත්මක වෙනකොට අපිටත් හොඳ යාන්ත්‍රණයක් අපේ ජීවිතවලට හම්බ වෙනවා. දෙවියන් වහන්සේ අපට දුන්නු පළවෙනි හොඳ යාන්ත්‍රණය තමයි අපේ ජීවිතයට ගැළවීම උදා වූ වෙච්ච එක.
උන්වහන්සේගේ සිස්ටම් එකේ තිබුණා යේසුස් වහන්සේ පොළවට එන එක, උන්වහන්සේගේ සිස්ටම් එකේ තිබුණා උන්වහන්සේ කුරුසේ මැරෙන එක, උන්වහන්සේගේ ක්‍රමයේ තිබුණා හැම මිනිසයාටම පව් සමාව සහ නිර්දෝෂී භාවය ගෙන දෙන එක, උන්වහන්සේගේ ක්‍රමයේ තිබුණා මිනිසියෝ නිරයෙන් ගලවන එක, උන්වහන්සේගේ ක්‍රමයේ තිබුණා හැම මිනිසයාටම සදාකාල ජීවනය දෙන එක. ඒක මිනිසයාගේ කැමැත්තෙන් ගන්න නොගන්න එක වෙනම දෙයක්. නමුත් දෙවියන් වහන්සේ හැම මිනිසයා වෙනුවෙන්ම සදාකාල ජීවනය නිදහස් කරා. උන්වහන්සේ හැම මිනිසයා වෙනුවෙන්ම තමයි පොළවට ශුද්ධාත්මයන් වහන්සේ එව්වේ. මේ විදිහට ගැලවීම උදෙසා උන්වහන්සේ අපිට යාන්ත්‍රණයක් සිස්ටම් එකක් පිළියෙල කරා. දැන් ගැලවීමෙන් පස්සෙත් අපිට තිබෙනවා සිස්ටම් එකක්. එහෙම නැත්නම් අපේ ජීවිතය පවත්වාගෙන යන යාන්ත්‍රණයක්. දැන් මොකද කියන මොකද කරන්නේ කියන ප්‍රශ්නය අපේ ජීවිතවල නොඑක්වර ඇවිල්ලා ඒවට උත්තර නැතුව අපි කඩා නොවැටෙන පිණිස දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්නෙට කලින් අපිට උත්තරේ දකින්න පුළුවන් විදිහේ යාන්ත්‍රණයන් උන්වහන්සේ අපේ ජීවිතයට අඳුන්වලා දීලා තිබෙනවා. ඒ යාන්ත්‍රණය මම ඔබට දේව වචනයන් දෙකකින් අද දවසේ අඳුරලා දෙනවා. මේ වචන දෙක ඔබ දැනගත්තට පස්සේ මේක ඔබගේ අවබෝධයට ආවට පස්සේ ඔබට පුළුවන් ඔබගේ සුව කැමැත්තෙම මේ යාන්ත්‍රණය තුළට ඇතුල් වෙන්න. මේ යාන්ත්‍රණය තුළට ඔබ ඇතුල් වුණාට පස්සේ ඔබට පුළුවන් මේ යාන්ත්‍රණය තුළින් ඕනම දෙයකට උත්තර ලැබමින් ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේ දුන්නු කිතුණු ජීවිතයේ සඵලත්වය, එහෙම නැත්නම් කිතුණු ජීවිතයේ ඒ ජීවණයෙන් රජකම් කරන ජීවිතයේ භුක්ති විඳින්මින් ඉදිරියට යන්න. අපි මේ යාන්ත්‍රණයන් දෙක ඉගෙන ගන්න යනවා. යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මෙන්න එක යාන්ත්‍රණයක්. ඔබ මා තුලෙහි පවතිනෝ නම් මාගේ වචනය ඔබ තුලෙහි ඔබ සැම තුලෙහි පවතී නම් ඔබ කැමති දෙයක් ඉල්ලන එවිට ඔබ සැමට ලැබේ. මේක වෙනත් මේ පරිවර්තනයක් කමන්නේ අපි ඒක කියවමු. ඔබ සැම මා තුලෙහි පවතිනෝ නම් මාගේ වචනය ඔබ සැම තුලෙහි පවතී නම් ඔබ සැම කැමති දෙයක් ඉල්ලන්න එවිට ඔබ සැමට ලැබේ. ආමෙන්. උන්වහන්සේගේ වචනයේ කියනවා නුඹලා මා තුල පවතිනෝ නම් නුඹලා මා තුලෙහි පවතිනෝ නම් මාගේ වචනය නුඹලා තුලෙහි පවතී නම් නුඹලා කැමති දෙයක් ඉල්ලන්න එවිට නුඹලාට ලැබේ කියලා. එතකොට මෙතන උන්වහන්සේ පැහැදිලිවම කාරණා දෙකක් කතා කරනවා. මා තුලෙහි පවතින්න. ඒ කියන්නේ යේසුස් වහන්සේ තුලෙහි පවතින්න. යේසුස් වහන්සේ තුල අපි පවතිනවා කියලා අපි දැනගන්නේ කොහොමද? මාගේ වචනය නුඹලා තුලෙහි පවතී නම්. උන්වහන්සේගේ වචනය මම් තුලෙහි පවතී නම්. දැන් මම උන්වහන්සේ තුල පවතින්නේ උන්වහන්සේගේ වචනය මම් තුල පවතිනවා නම් මෙන්න මේ යාන්ත්‍රණයට අපි වැටුනොත් මොනවද අපේ තුල සිද්ධ වෙන්නේ? නුඹලා කැමති දෙයක් ඉල්ලන්න එවිට නුඹලාට ලැබේ. දැන් කිතුනෝ ගොඩක් වරද්ද ගන්නේ මේකේ දෙවෙනි කොටස විතරයි අල්ලගන්නේ. කැමති දෙයක් ඉල්ලන්න නුඹලාට ලැබේ. ඉතින් අපි ඉල්ලුවා අපිට ලැබුණ නැහැ කියලා උන් කියනවා. නමුත් ඒ වචනයේ උන්වහන්සේ පැහැදිලිවම කියනවා මගේ වචනය නුඹලා තුල පවතින්නේ නම් කැමති දෙයක් ඉල්ලන්න කියලා. එතකොට මෙතන පැහැදිලි උන්වහන්සේගේ වචනය තුල අපි පවතිනවා නම් අපි කැමති දෙයක් ඉල්ලුවහම ඒක අපිට ලැබෙනවා කියලා. අනිත් පැත්තට ඕක ගත්තොත් අපිට කැමති දෙයක් අපිට ලැබෙන්නේ නැත්නම් ඒක නොලැබෙන්න හේතුව අපි උන්වහන්සේගේ වචනය තුළ නොපැවතීමයි. අපි උන්වහන්සේගේ වචනය තුළ නොපැවතීමයි. ඒ නිසා කිතුනුවෙක් හැටියට අපිට දීපු යාන්ත්‍රණය අපි අඳුන ගන්න ඕනේ උන්වහන්සේගේ වචනය තුළ අපි පවතින්නම ඕනේ. අපි හිතනවා ගොඩක් ගැලවීම ලැබපු කිතුනෝ හිතනවා ධන ගහගෙනම හිටියහම අත ඔසවාගෙනම හිටියහම ලොකු කැපවීමක් කරහම ලොකු රිවෝඩ් එකක් නැත්නම් ලොකු දෙයක් අපිට උන්වහන්සේගෙන් ලබන්න පුළුවන් කියලා.
බයිබලයේ කිසිම පොතක කියලා නැහැ දන ගසාගෙන හිටියට කැපවීමෙන් හිටියට අත් දෙක උසවාගෙනම හිටියට නුඹලා කැමති දෙයක් ඉල්ලාපල්ලා මම ඒක නුඹලාට දෙන්නේය කියලා. එහෙම නැත්තම් උන්වහන්සේ කිව්වේ නැහැ දිගින් දිගටම නිරාහාරව ඉන්න කැමති දෙයක් එවිට ඉල්ලන්න මම නුඹලාට මේක දෙනවා කියලා. එහෙම නැත්තම් උන්වහන්සේ කිව්වේ නැහැ මොකක් හරි විශේෂිත පල්ලියකටම යන්න ඒ විශේෂිත දේව මෙහෙයටම ඔබ සහභාගි වෙන්න ඒකට සහභාගි වුණොත් විතරක් නුඹ කැමති දෙයක් ඉල්ලන්න මම නුඹලාට ඒක දෙනවා කියලා. යේසුස් වහන්සේ පැහැදිලිවම කිව්වේ මගේ වචනය නුඹලා තුල පවතිනවා නම් නුඹලා කැමති දෙයක් ඉල්ලන්න මම නුඹලාට දෙනවා කියලා. ඒ නිසා අපි උන්වහන්සේගේ වචනය ඒ පැවැත්මකට එන්න ඕනේ. බයිබලයේ යේසුස් වහන්සේ කියලා කියන්නේ ලියවිල්ලේ මිනිසෙක්. යේසුස් වහන්සේගේ ජීවිතය ලියවිල්ලට පිටින් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේ අවුරුදු 33 මේ පොළවේ ගත කරා. ඒ අවුරුදු 33 උන්වහන්සේ ගත කරේ ලියවිල්ලේ ලියවුණු ජීවිතයක්. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් ලියවිල්ලේ ලියවුණු ජීවිතයක් නම් ලියවිල්ලෙන් පිටින් මුකුත් දෙයක් වෙන්නේ නැහැ ඒක හිර වුණා වූ ජීවිතයක්ද කියලා. නෑ ඒක අදි ස්වභාවික උත්තර ලැබපු ජීවිතයක්. යේසුස් වහන්සේට යේසුස් වහන්සේ රැකියාවක් කරේ නැහැ. නමුත් උන්වහන්සේට මුදල් ඕන වුණාම මාළුවෙගේ කට ඇරිහම මාළුවගේ කටේ සල්ලි තිබුණා. යේසුස් වහන්සේට පුරුෂයෝ විතරක් 5000ක් ඉන්න රැස්වීමක කන්න දෙන්න අවශ්‍ය වුණා. ඒකෙදී උන්වහන්සේ ලොකු මුදලක් එකතු කරලා ලොකු වියදමක් කරලා කන්න දුන්නේ නැහැ ලොකු සැලැස්මක් හැදුවේ නැහැ නායකයෝ කණ්ඩායමක් එකතු කරගෙන උන්වහන්සේ රොටි 5කටයි මාළු 2කටයි ආශිර්වාද කරලා ඒ 20,000ක් විතර හිටපු හැම සෙනඟකටම උන්වහන්සේ කන්න දුන්නා. එතකොට ලියවිල්ලේ මිනිසයා කියලා කියන්නේ ලියවිල්ලකට කොටු වෙච්ච මිනිසයා කියන කෙනා නෙවෙයි ජීවිතේ ප්‍රශ්න සහ අභියෝග වලින් නිදහස් වෙච්ච මිනිසයා කියන එකයි. යේසුස් වහන්සේ ලියවිල්ලට අනුව ජීවත් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ කිව්වා මගේ පියාණන් වහන්සේගෙන් අහන දෙයක් ඇර මම කිසි දෙයක් කතා කරන්නේ නැහැ කියලා. ඒ වචනයම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට කතා කරන්නා වූ වචනයම යේසුස් වහන්සේ අපිට දීලා තිබෙනවා බයිබලයේ තුලින්. ඒ නිසා ඔබගේ ජීවිතය කොච්චර දුරකට ලියවිල්ලේ මිනිසෙක් බවට පත් කරගෙන තිබෙනවද කියන කාරණය වැදගත් වෙනවා ඔබ ඉල්ලන කොයි යම් නමුත් දෙයක් ලබන පිණිස. මම ඔබගෙන් අහනවා යේසුස් වහන්සේ පොළවේ හිටපු කාලේ උන්වහන්සේ පියාණන් වහන්සේගෙන් ඉල්ලපු එහෙම නැත්නම් උන්වහන්සේ ප්‍රකාශන කරපු කොයි දෙයද නොලැබී තිබුණේ කියලා. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ කරපු දේවල් ලියන්න ලියලා පොත් එකතු කරොත් මුළු පොළොව තලයත් මදි වෙනවලු ඒ පොත් තියන්න. ඒ තරම් දේවල් උන්වහන්සේ කළා කියලා. ඉතින් මේ තරම් දේවල් උන්වහන්සේට කරන්න පුළුවන් උනේ උන්වහන්සේ ලියවිල්ලේ මිනිසෙක් උන නිසායි. දේව වචනේ මිනිසෙක් උන නිසායි. ඒ නිසා ඔබ දේව වචනේ ගන්න ඕනේ ඔබගේ ජීවිතය දේව වචනේට අනුව වෙනස්කම් කරන්න කැමති වෙමින්. දැන් බයිබලෙන් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ හාස්කම්. එහෙම නැත්තම් තමන්ගේ මට්ටම ඉහළට යාම නැත්නම් භෞතික ආශිර්වාද වැඩි දියුණුවම විතරක්. ඒ වගේමයි තමන්ගේ අභ්‍යන්තර මනුෂ්‍යයා වර්ධනය කරගන්න එකත් දේව වචනෙන් අවශ්‍යයි. ඇදහිල්ල, සමාව දීම, ප්‍රේම කිරීම, යටහත්කම, අවබෝධය ඉවස ගන්න පුළුවන් එක, අනිත් අයව දරා ගන්න පුළුවන් එක, තමන්ට අඩුපාඩු වුණාට අනිත් අයගෙන් ඒක කමක් නැහැ කියලා ඉවස ගන්න පුළුවන් එක, මේ හැම දෙයක්ම යේසුස් වහන්සේගේ චරිතයෙන් එන ලියවිල්ලෙන් එන ලක්ෂණ. එනිසා අපි උන්වහන්සේගේ වචනය පවත්වනවා නම් අපිට අපි ඉල්ලන කොයි යම් නමුත් දෙයක් ලැබෙනවා. මම ඔබට පොඩි උදාහරණයක් කියන්නම්. මගේ දරුවෙක් ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක එයා රෝහලේ ඉන්න වෙලාවක මම දවස් 4ක් එයාව හොස්පිටල් එකට යනවා බලන්න. ඒ බලන්න යන හැම වෙලාවකම මම බොහොම ආත්මාර්ථකාමී විදිහට තමයි ගියේ. මම ලිෆ්ට් එකට නැග ගමන් මම දොර වහනවා. හේතුව මට පරක්කුයි. මම ඉක්මනට යන්න ඕනේ. මගේ ළමයා අසනීප වෙලා. මම එයාව බලන්න ඕනේ ඉක්මනින්. දැන් වෙලාව පරක්කුයි. මට තව කෙනෙකුට ඉඩ දෙන්න වෙලාවක් නැහැ. මේ වගේ මගේ ඔළුවේ තිබුණු වැරදි සිතුවිලි ගණනාවක් එක්ක මම හැම වෙලෙම මම නැග්ගා ලිෆ්ට් එක වැහුවා. මම මගේ ස්ථානයට ගියා. දැන් මේක මම දවස් 4ක් තිස්සේ ගොඩක් ආත්මාර්ථකාමී විදිහට කරගෙන ගියා.
මෙහෙම කරගෙන යන එක වැරද්දක් බව මට තේරෙනවා. නමුත් ඒ වැරද්දට මම කිසිම පියවරක් ගත්තේ නැහැ. මොකද මට අවශ්‍යයි ඉක්මනට යන්න මගේ දරුවා අසනීපෙන්. තවත් ලෙඩ්ඩු ගොඩක් අසනීපෙන්. ඒක මට එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් ඔහු ටිකට් කපලා හොස්පිටල් එකෙන් එන දවස ඒ ටිකට් කැප වුණාත් එයාගේ ඔළුවේ ලොකු අපහසුතාවයක් තිබ්බා. ඔළුව උස්සගෙන ඉන්න බෑ. ඒ නිසා ඔළුව පහත් කරගෙන මම හිටියේ. එයා කරපු එකම ඉල්ලීම මාව ඉක්මනට මෙතනින් අරගෙන යන්න මට ඔළුව උස්සගෙන ඉන්න අමාරුයි කියන එක. දැන් වීල් චෙයාර් එකේ යාව අරගෙන එනවා මේ ලිෆ්ට් එක ගාවට. ලිෆ්ට් එක ගාවට එනකොටම ලිෆ්ට් එකේ දොර වැහුණා. දැන් බලාගෙන හිටියා අවස්ථාව එනකන් මේක අරගන්න. අවස්ථාව ආවා, ඇරුණා, සෙනග ගොඩක් ආයෙත් වැහුණා. දැන් ආයෙත් මම අවස්ථාව බලාගෙන ඉන්නවා මේක ඇරෙනකන්. ඇරෙනවා, නමුත් සෙනග ගොඩ ආයෙත් වැහිනවා. මම හැම වෙලේම කරපු දෙයක් වැරදි දෙයක්. මට අවශ්‍යම වෙලාව ආ වෙලාවට මට අනිත් පැත්තට කැරකුණා. මට ඕන වුණේ ඉක්මනින්ම මගේ දරුවාව අරගෙන යන්න නිවසට අමාරුවෙන් ඉන්න නිසා. නමුත් මට ලිෆ්ට් එකේ දොර අවශ්‍යම වෙලාවෙදී වැහිලා ගියා. ඒක උනේ ඇයි? මගේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය පවත්වාගෙන යන්න මම ඒ කාරණේ සම්බන්ධයෙන් අපොහොසත් වෙච්ච නිසා. නුඹලා ඉල්ලන ඕනම දෙයක් ලැබෙනවා කියලා කියන වචනේ ඒ වෙලාවේදී මන් තුල ක්‍රියාත්මක වුණේ නැහැ. මම ඉල්ලන දෙයම මට නොලැබී ගියා. මට අවශ්‍යම දෙයම මන් තුලින් ඉවත් වෙලා ගියා. ඒකට හේතුනේ ඒකට අවශ්‍ය කොටස මම සම්පූර්ණ නොකළ නිසායි. ඒ නිසා අපි දැනගන්න ඕනේ උන්වහන්සේ අපිට දීපු යාන්ත්‍රණය තුල ගමන් කරන එක. එනම් උන්වහන්සේ අපිට දුන්නා වූ වචනය තුලම ගමන් කරන එක. දැන් මේ වචනය තුලම අපි ගමන් කරන්නේ නැතුව, ඒ වචනයට අනුව චරිතය හදාගන්නේ නැතුව, ඒ වචනය තුල වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැතුව, ඒ යාන්ත්‍රණයෙන් එළියට බැස්ස ගමන් අපිට උත්තර නැතුව යනවා. එතකොට එන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? එනිසා ඔබගේ ජීවිතයේ ඇති මේ ප්‍රශ්නය. සමහර වෙලාවට ඔබ කොහොම හරි අමාරුවෙන් දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්නෙට උත්තර ගත්තා. නමුත් කොච්චර පොඩි දවසයිද ඔබ ඒ උත්තරෙන් සෑහීමකට පත් වෙලා හිටියේ? වෙනත් ප්‍රශ්නයක් එතෙන්ට ආවා. දැන් ආයෙත් ඔබට ඒ ප්‍රශ්නෙෙන් කතා කරනවා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? මේ ප්‍රශ්නය අපේ ජීවිතයට එනවා නම් ඒකට හේතුව ඔබ උන්වහන්සේගේ ලියවිල්ලෙන් පිටයි ඉන්නේ. ඔබ හිතනවා ලොකු සභාවකට ගිහිල්ලා ඒක දිහා බලාගෙන හිටියහම මගේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ඔබ හිතනවා මට මම ලොකු එහෙම බලාගෙන හිටියම් මට ලොකු ආලේපයක් ඇවිල්ලා මගේ ප්‍රශ්න විසඳෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔබ යන්න ඕනේ ඇත්ත වශයෙන්ම නරඹන ස්ථානයකට නෙවෙයි, ඔබ යන්න ඕනේ දේව වචනේ තුලටයි. මේක ඇතුලේ තමයි ඔබට තියෙන ඔක්කොම දේවල් ටික තියෙන්නේ. ඔක්කොම බලන්න දේවල් ටික තියෙන්නේ මේක ඇතුලේ. ඔක්කොම ලබන්න දේවල් ටික තියෙන්නේ මේක ඇතුලේ. ඒ නිසා ඔබ වචනය ඇතුළට ඇවිල්ලා ඒ යාන්ත්‍රණයට වැටුනම තමයි ඔබ යාඥාවෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔබගේ ජීවිතය තුළ යථාර්ථයක් වෙන්නේ. ආමේන්. අනිත් දේව වචනයට යනවා. දෙවෙනි එකට ඒකත් ඔබගේ සිස්ටම් එක ඔපරේට් කරගන්න වචනයක්. මතෙව් 21 පරිච්ඡේදයේ 22 පදය. මතෙව් 21 පරිච්ඡේදයේ 22 පදය. මතේ 21:22 කියනවා, තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාඥාවෙන් ඉල්ලන කොයි දෙයක් නමුත් ඒ සියල්ල නුඹලාට ලැබේ යැයි ඔවුන්ට කීසේක. නුඹලා ඇදහිල්ල ඇතුව යාඥාවෙන් ඉල්ලන කොයි දෙයක් නමුත් ඒ සියල්ල නුඹලාට ලැබේ යැයි ඔවුන්ට කීසේක. මොකක් ඇතුවද ඉල්ලන්න කියන්නේ? ඇදහිල්ල ඇතුව. ඇදහිල්ල ඇතුව ඔබට ඔබ ඉල්ලුවොත් ඔබට මොකක්ද ලැබෙන්නේ? යාඥාවෙන් ඉල්ලන කොයි දෙයක් නමුත්. ඇදහිල්ල ඇතුව ඉල්ලුවොත් ඔබට ලැබෙනවා යාඥාවෙන් ඔබ ඉල්ලන කොයි දෙයක් නමුත්. ඒ නිසා දැන් ඔබට අවශ්‍ය පළවෙනි දේ දේව වචනය, දෙවනි දේ ඇදහිල්ල. එහෙනම් මෙන්න මේක තමයි ඔබට උන්වහන්සේ දුන්නු සිස්ටම් එක. ඔබ උන්වහන්සේගේ වචනය කියන දේ ඇතුළට යන්න ඕනේ. ඒ වගේම ඔබ ඇදහිල්ල කියන දේ ලබාගෙන ඉන්න ඕනේ. මේ වචනයයි ඇදහිල්ලයි දෙක එකතු වෙනකොට තමයි කොයි යම් නමුත් දෙයක් ඔබගේ ජීවිතය තුළ ඔබ ඉල්ලන ඔබට ලැබෙන්නේ.
ඇදහිල්ල කියලා කියන්නේ මොකක්ද? නිෂ්පාදනයක්. ඇදහිල්ල නිෂ්පාදනය වෙන්නේ කොහොමද? දේව වචනය ඔබ තුල එළිදරව් වෙන ප්‍රමාණයෙන්. ඔබ ගැලවීම ලැබනකොට ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ලැබුණු ඇදහිල්ලක් ඔබට තියෙනවා. හැබැයි මේ ඇදහිල්ල වර්ධනය වෙනවා කියලා බයිබලයේ කියනවා. ඇදහිල්ල වර්ධනය වෙන ප්‍රධාන ක්‍රමය තමයි දේව වචනය තුලින් ඔබ ලබන එළිදරව්. එතකොට දේව වචනය ඇහුවට කියෙව්වට ඒක තුලට ඇතුළට ඔබ ගියේ නැත්නම් ඔබට ඒක එළිදරව් වෙන්නේ නැහැ. ඔබට වචනය අහනකොට මේ කණෙන් ඇහෙනවා, මේකෙන් යනවා, ඔබ හක බලාගෙන ඉන්නවා, ඒක අවබෝධයට ගන්නෙ නැහැ, ඒක ගැන හිතන්නේ නැහැ පොඩ්ඩක්. එහෙම වුණොත් ඔබට ඇදහිල්ල නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේමයි දේව වචනේ ඇතුළට ඔබ හිතන්නේ නැත්නම් නිකම්ම කියවගෙන යනවා නම් ඒත් ඔබට ඔබ තුල ඇදහිල්ල වර්ධනය වීමක් වෙන්නේ නැහැ. දේව වචනයෙන් එළිදරව්වක් ලබන හැම වෙලාවකම ඇදහිල්ලක් නිපද වෙනවා. ඒ නිසා දේව වචනය බලන්න ඕනේ ඔබට එළිදරව් කරගන්න අදහසින්. එළිදරව් කරගන්නවා කියන එකට තව වචනයක් තමයි වචනය ආලෝකමත් වීම. ඔබ තුල තිබෙන ආලෝකයේ ප්‍රමාණය. ඒකට කියනවා අපි ඕරා කියන වචනය. එතකොට ඔබගේ ඕරා එක වැඩි වෙන්න ඕනේ. ආලෝකයේ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. දේව වචනය ඒ තුලින් එළිදරව්ව, ඒ එළිදරව්ව තමයි ඔබගේ ඕරා එක නැත්තම් ආලෝකයේ ප්‍රමාණය වැඩි කරන්නේ. ඒ එළිදරව්ව හැම වෙලෙම ඔබගේ ඇදහිල්ල වැඩි කරනවා. ඒ නිසා බයිබලයේ අරගෙන වාඩි වුණාම ඒක පළවෙනි වාක්‍ය කියව බලන්න මොකක්ද ලබන්න තියෙන එළිදරව්ව කියලා. විශේෂ දෙයක් නැත්තම් දෙවනි එකට යන්න, දෙවනි එකේත් හොයන්න ඔබට එළිදරව්වක් ආලෝකමත් වීමක් ලැබෙනවාද කියලා දෙවනි බයිබල් පදේ. හිතන්න, අන්භාෂාවෙන් යාඥා කරන්න, කතා කරන්න, මේ වචනේ කියවන්න, මුමුණන්න, හයියෙන් කියන්න, මොකක් හරි දෙවියන් වහන්සේගේ හඬක්, මේ වචනේ ගැඹුරක් ඔබට දැනෙනවද කියලා බලන්න. එහෙම දැනෙනව නම් ඔබට යම් එළිදරව් වීමක්, ආලෝකයක් ඒ වචනෙන් ලැබෙනව නම් ඔබගේ ඇදහිල්ල ඒ මොහොතේදී වැඩි වෙනවා. එතකොට ඔබ වචනේ තුලට යනකොට වචනේ ගැන දැනුම වැඩි වෙනවා. ඒ වගේමයි වචනේ තුලට යනකොට ඇදහිල්ල වැඩි වෙනවා. එහෙනම් වචනේ තුලට යන්නත් වචනය ඕනේ, ඇදහිල්ල වැඩි කරන්නත් වචනය ඕනේ. එහෙනම් මේ යාන්ත්‍රණය ඔබ තුල සිද්ධ වෙන්න නම් ඔබ දේව වචනයේ ගැඹුරට යන්න අවශ්‍යයි. දේව වචනේ ගැඹුරට යන විට ඔබ තුල සිද්ධ වෙනවා ඕනෑම දෙයක්, යාඥාවෙන් ඉල්ලන ඕනෑම දෙයක් සිද්ධ වෙනවා, ඔබ තුල සිද්ධ වෙනවා කියන න්‍යාය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබගේ ජීවිතයෙන් එක ප්‍රශ්නයක් අයින් වෙනවා. ඒක තමයි දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්නය. ඒක ඔබට ලොකු කරදරයක් වෙවි, ඔබ ඉදිරියට නිතර නිතර එන්න යන්නේ. දැන් මොකද කරන්නේ? ඒ නිසා දැන් මොකද කරන්න කියලා ඔබ ඉදිරියට එන ගැටලු වලින් ඔබ නිදහස් වෙන්නේ උන්වහන්සේගේ වචනයේ ගැඹුරට යන එකයි. ඒ හින්දා කවදාවත් නරඹන කිතුණුවෙක් වෙන්න එපා. බලාගෙන ඉන්න කිතුණුවෙක් වෙන්න එපා. තව කෙනෙක් කරන දෙයක් දිහා බලාගෙන හිටියා කියලා ඔබේ ඕරා එක වැඩි වෙන්නේ නැහැ. ඔබේ එළිදරව්ව වැඩි වෙන්නේ නැහැ. ඒකෙන් ඔබට මොටිවේෂන් එකක් ලැබෙයි. නමුත් ඒ මොටිවේෂන් එකෙන් නෙවෙයි ඔබට උත්තර ලැබෙන්නේ. ඔබ දේව වචනේ ගැඹුරට යද්දී ඒ වචනය ඔබ තුල කරන එළිදරව්ව සහ ඒ තුල ලැබෙන ඇදහිල්ලයි. ඔන්න දැන් මම ඔබට කිව්වා ඕනෙම දෙයක් ලබන විදිහ. ඒක තමයි දේව වචනය ඔබ තුල ලබන එකයි, ඒ සම්බන්ධව ඇදහිල්ල ලබන එක. දැන් මම ඔබට ප්‍රායෝගික දෙයක් කියන්නම්. ප්‍රායෝගිකදී තමයි ඔබ මේ වචනේ තුලට යන විට, ඒ වගේම ඔබට මේ ඇදහිල්ල වර්ධනය කරගන්න විට තනියම ඔබට පුළුවන් යම් ක්‍රියාකාරී දෙයක යොමු වෙන්න. ඒ ක්‍රියාකාරී දේ තමයි ඔබ දේව වචනය කියවන ගමම්ම යාඥා කරන එක. දේව වචනය කියවන ගමම්ම යාඥා කරන එක. ඔබ පළවෙනි බයිබල් පදේ කියෙව්වා. ඒත් එක්කම ඔබ ඇස් දෙක පියාගෙන ඒක මෙනෙහි කරනවා. ඔබට මතක නෑ දැන් ඇස් දෙක පියාගත්තා, දැන් මතක නෑ කියව් එක. එනිසා ඇස් ඇරලා බලනවා ආයෙත් මොකක්ද කිව්වේ කියලා. ආයෙත් කියවලා ආයෙත් ඔළුවට අරගෙන ආයෙත් ඇස් දෙක වහගෙන මතක් කරනවා මොකක්ද තිබ්බේ කියලා. දැන් ටිකක් මතකයි. දැන් මතක නිසා ඒ මතක ටික අල්ලගෙන අන්භාෂාවෙන් යාඥා කරනවා. ඔබ අන්භාෂාවෙන් යාඥා කරනවා. දැන් දේව වචනේ ඔබේ ඔළුවේ ඒ
ඒ වචනේ මතක තියාගෙන ඔබ අන්භාෂාවෙන් යාඥා කරනවා. දැන් ඔබගේ අනිත් සිතුවිලි ඉවත් වෙලා යනවා. ඔබ අන්භාෂාවෙන් යාඥා කරනකොට ඔබ තුල නිස්කලංකයට එනවා. ඔබට මතක ඇති අපි නිස්කලංකය ගැන මීට කලින් කතා කරලා තිබෙනවා. ඒ නිස්කලංකයට ඔබ එනකොට දැන් දේව වචනය ඔබ තුල හොඳටම ඔබට දේවල් කියලා දෙනවා. ඒක දැන් ඔබ තුල ආලෝකමත් වෙමින් එනවා. ඔබ තවදුරටත් අන්භාෂාවෙන් යාඥා කරනවා. දැන් තවදුරටත් ඒ දේව වචනේ තිබෙන දේ ඔබට කතා කරනවා. සමහර විට ඔබ ලොකු පසුතැවිල්ලකට එයි. එතකොට ඉක්මනින්ම හැරීමක් ගන්න. සමහර විට ඔබට ලොකු ධෛර්යයක් එයි. එතකොට ඔබට එයි ඒ ධෛර්යයත් එක්ක ඔබ මොනවද කරන්න ඕනේ කියලා. කොලයක් පෑනක් අරන් ඉක්මනට ලියන්න ඒ ධෛර්යයත් එක්ක ඔබට දැනුණ දේ මොනවද මං කරන්න ඕනේ කියලා. සමහර විට මේ එලිදරව්වත් එක්ක මේ ආලෝකමත් වීමත් එක්ක ඔබට උන්වහන්සේගේ උපදේශයක් ලැබෙයි දැන් මේ දේ කරන්න කියලා. ඔබ කොලයක් පෑනක් අරගෙන ඒ උපදේශය ඉක්මනින් ලියන්න. ඉක්මනින් ලියලා දෙවියන් වහන්සේ මට මෙන්න මේ උපදේශය දුන්නා කියලා ඒක ලියලා ඔබ ඒක යාඥාවෙන් පස්සේ බලන්න මොකක්ද මේ උන්වහන්සේ මට දුන්නු උපදේශය කියලා තව වැඩිදුර කල්පනා කරලා. ඊට පස්සේ ඔබ යන ඊගාව දේව වචනයට ඒක කියවන්න. ඒක කියවලා ඒකේ අදහස ඔබගේ මනසට ගන්න. ඔබගේ මනසට ඒ අදහස අරගෙන ආයෙත් අන්භාෂාවෙන් යාඥා කරන්න. අන්භාෂාවෙන් යාඥා කරන්න. රාධකරම තීරිකම කදීර මන් දෝහල කලම තීරිකම දලබ. අන්භාෂාවෙන් යාඥා කරන්න. යාඥා කරනකොට අපි හිතමුකුත් ඔබට දෙයක් දැනුනේ නැහැ. ආයෙත් ඒ බයිබල් පදේ බලන්න. ආයෙත් ඔබ අන්භාෂාවෙන් යාඥා කරන්න. යාඥා කරන්න, යාඥා කරන්න, යාඥා කරන ගම අන්භාෂාවෙන් යාඥා කරන ගම ඔබට දේව හඬ ඇහෙන බව විශ්වාස කරන්. ඒ වචනේ දෙවියන් වහන්සේගේ වචනේ නිසා ඒ වචනේ ඔබට දැන් හඬක් ඇහෙනවා කියලා විශ්වාස කරන්. විශ්වාස කරමින් ඉදිරියට යන්න. ඔබ විශ්වාස කරන්න මේ වචනෙන් මට හඬක් ඇසෙනවා. උන්වහන්සේ මට කතා කරන දේ හඬ ඇසෙනවා කියලා ඔබ ඉදිරියට යන්න. ඉදිරියට යනකොට ඔබට ඒ තුල උන්වහන්සේගේ හඬක් එහෙම නැත්නම් ආලෝකමත් වීමක් ලැබේවි. ඒ ආලෝකමත් වීමක් එක ඔබට පුළුවන් දැන් දේව වචනේ දෙකක් බයිබල් පද දෙකක් කියෙව්වා ඒ කන් භාෂාවෙන් යාඥා කරා. ඒතර ඔබට යම් හඬක් දර්ශනයක් එහෙම නැත්නම් උපදේශයක් මොනවා හරි ආවා ඒව ඔබ ලියාගත්තා. මෙන්න මේ විදිහට සමහර විට මේ ටික කරන්න ඔබට විනාඩි 20ක් ගියා. ඒතකොට තව බයිබල් පදයක් බැලුවා. ඒකට තව විනාඩි 20ක් ගියා. විනාඩි 40ක්ම ඉවරයි. ඔබට දැන් තව වෙලාව නැහැ. සමහර විට ඔබ බයිබල් පද තුනයි කතා කර බලලා තිබෙන්නේ, අධ්‍යයනය කරලා තිබෙන්නේ, යාඥා කරලා තිබෙන්නේ. කමක් නැහැ. ඒ විනාඩි 40 ඔබ උන්වහන්සේත් එක ගත කරලා තිබෙනවා. ඔබ එලිදරව්වක් ලැබලා තියෙනවා, ආලෝකමත් වීමක් ලැබලා තියෙනවා. ඒ තුල ඔබගේ ඇදහිල්ලක් වැඩි වෙලා තිබෙනවා. දැන් මෙන්න ඔබ යාන්ත්‍රණයේ ඇතුළට වැටුණා. දැන් මේක ඔබගේ ජීවිතයේ දිනචරියාවක් බවට පත් කරගන්න. හැම දවසෙම මේක කරන්. දෙවියන් වහන්සේගේ හඬ අහන්න, කොළවල ලියන්න, ඒ ලියන දේවල් එක්ක ඔබ ඉදිරියට යන්න. ඒ යනකොට අර බිස්කට් මැෂින් එක වගේ දෙයක් ඔබ ඇතුලේ හැදෙනවා. බිස්කට් මැෂින් එක වගේ මැෂින් එකක් ඔබ ඇතුලේ හැදිලා. ඒකට මොකද වෙන්නේ? අමුද්‍රව්‍ය දැම්මහම මැෂින් එකේ අවසානයේ ඒ නිෂ්පාදනය එළියට ඇවිල්ලා. ඒ වගේ දැන් ඔබ ඇතුලේ සිස්ටම් එකක් තියෙනවා. එහෙම නැත්නම් මැෂින් එකක් තියෙනවා. දැන් මේ මැෂින් එක ඔබ තුල දරාගෙන තමයි ඔබ ජීවත් වෙන්නේ. දේව වචනේ එළිදරව්ව නැමැති මැෂින් එක. මේ මැෂින් එක දැන් ඔබ තුල හැමදාම ක්‍රියාත්මකයි. එතකොට මොකද වෙන්නේ? වැටෙන අමුද්‍රව්‍ය ඔක්කොම ඔබට ප්‍රයෝජනවත් නිෂ්පාදන බවට පත්තු වෙනවා. ඔබ තුලට ගැටලු ඒවි. නමුත් ඒක අවසානයේ ඔබට ප්‍රශ්නෙට උත්තරයක් තමයි ඇවිල්ලා තිබෙන්නේ ඒ මැෂින් එක ඇතුලේදී. ඔබ ඇතුලේ තිබෙන්නේ අමුද්‍රව්‍ය නිෂ්පාදනයක් කරන මැෂින් එකක්. එහෙම නැත්නම් ප්‍රශ්න, ගැටලු, අභියෝග ඔබ ඇතුලේ ඒ මැෂින් එක තුල කැරකිලා ඒවට දේව වචනේ ඇවිල්ලා, දේව වචනේ එලිදරව්ව ඒ ප්‍රශ්නවලට ඇවිල්ලා, ඒ එලිදරව් තුලින් ඔබට විසඳුම් ලැබිලා, විසඳුම් තමයි ඔබ තුලින් එළියට යන්නේ. මේ මැෂින් එකක් ඇතුලේ ක්‍රියාත්මක වෙන කෙනෙක්ව බයිබලේ කියනවා උන් තුල ආලෝකයක් එනවා නම් ඒ ආලෝකයේ කුරුණිය උඩ තියන්න කියලා. එතකොට ආලෝකයක් කවුරුත් ඒව සංගවන්නේ නැහැ කියලා කියනවා. මොකක් හරි ඇඳක් යටට දාලා ආලෝකේ සංගවන්නේ නැහැ කියලා කියනවා. ඒ ආලෝකය නිතරම අපි උඩින් තමයි තියන්නේ කියලා කියනවා. ඒ නිසා අපිට ඒ ආලෝකය වැදගත් වෙනවා. හැම කෙනාටම දේවල් දකින්න ආලෝකය වැදගත් වෙනවා. හැම කෙනාටම දේවල් දකින්න. ඒ වගේ ඔබ තුල මැෂින් එකක් ක්‍රියාත්මක වෙනකොට, ඔබ උත්තර ලබනකොට, ඔබ තුල ආලෝකයක් නිදහස් වෙනවා. ඒ ආලෝකය දකිනවා ඔබ අවට ඉන්න අය.
ඒගොල්ලෝ දකිනවා ඔබට අභියෝගයක් ආවට ඒක ඔබට අභියෝගයක් වෙලා නැති බව. ඒගොල්ලෝ දකිනවා ඔබ ඉදිරියට ප්‍රශ්න ආවට ඒ ප්‍රශ්න ඔබගේ ජීවිතයට ප්‍රශ්න වෙලා නැති බව. ඒගොල්ලෝ දකිනවා ඔබ උන්වහන්සේගේ වචනය තුල නිවැරදිව ගමන් කරන බව. ඒගොල්ලෝ දකිනවා උන්වහන්සේගේ වචනය තුල ඔබ සාර්ථක ප්‍රතිඵල ලබන බව. මෙහෙම දකිනකොට අනිත් අය එනවා ඔබ ළඟට ඔබගෙන් උපකාර සහ ඔබගේ ජීවිතයෙන් ඔවුන්ට උත්තර ලබන්න. ඒ නිසා මේ මැෂින් එක ඔබ ඇතුලේ ක්‍රියාත්මක කරගන්න. ඕනම දෙයකට උත්තර ලබන මැෂින් එක ඔබ ඇතුලේ ක්‍රියාත්මක කරගන්න. එවිට මොකද වෙන්නේ? ඔබට උත්තර විතරක් නෙමේ හැමෝටම උත්තර ලැබෙන මැෂින් එකක් බවට පත් වෙනවා. එතකොට ඔබ සේවයේ තුලත් ඉහළට යනවා. මේ සිස්ටම් එක ඔබ තුල ක්‍රියාත්මක කරගන්නේ නැතුව ඔබ යනවනම් කවුරු හරි පස්සෙන් යාඥා කරගන්න. සමහර විට නායකයෙක්, සමහර විට සභාපාලකවරයෙක්, සමහර විට තවත් පුද්ගලයෙක්. ඔබ එහෙම ගිහිල්ලා යාඥා කරගන්නවා නම් ඔබට සිද්ධ වෙන දේ මේකයි. ඔබ ගිහිල්ලා පළවෙනි යාඥාව කරගන්නවා, හොඳයි උත්තර ලැබුණා. නමුත් ඔබට ප්‍රශ්නය එනවා, දැන් මොකද කරන්නේ? ආයෙත් ඔබ යගාවටම යනවා, ගිහින් කියනවා දෙවෙනි වතාවෙදි මට මෙහෙම ප්‍රශ්නයක් යාඥා කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනි එකටත් හොඳයි උත්තර ආවා. ආයෙත් ඔබට එනවා, දැන් මොකද කරන්න කියලා තුන්වෙනි ප්‍රශ්නය. ආයෙත් ඔබට යන්න වෙනවා. දැන් මේක දිගින් දිගටම වෙනකොට ඔබට සිද්ධ වෙ ඔබ තව කෙනෙක් මත යැපිලා. ඔබට ඔබගේ ජීවිතයක් හෝ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා ඔබ කාගෙන්වත් උත්තර ලබන හෝ කවුරු හරි පසුපස යන කෙනෙක් බවට පත් වෙන්න එපා. ඔබ ඔබගේ ජීවිතය තුළ ඔබටම යාන්ත්‍රණයක් හදාගත්තු කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම තව දෙයක් මම ඔබට කියන්නම්. සමහර අය යනවා අපිට ආලේපයක් අවශ්‍යයි කියලා. ඔබ දන්නවද හොඳම ආලේපයේ නිදහස වෙන්නේ දේව වචනයේ එළිදරව් තුලිනුයි. හොඳම ආලේපයේ නිදහස වෙන්නේ දේව වචනයේ එළිදරව් තුලිනුයි. ඒ වගේම ඒක හැමදාම ගන්න පුළුවන් ආලේපයක්. ඔබ දේව වචනයේ එළිදරව් කියවලා අශුද්ධාත්මයන් වහන්සේත් එක්ක එළිදරව් ලබනකොට ඔබට හැම දවසෙම ආලේපයක් වචනය තුල ලැබෙනවා. ඊට අමතරව ඔබගෙන් ඉහළින් ඉන්න ආලේපලත් නායකයෝ, දේවදාසයෝ, සභාපාලකවරු යම් රැස්වීම් තුළදී ඔබට ආලේපේ නිදහස් කරන්න පුළුවන්. එතකොට ඒ නිදහස් කරන ආලේපයකින් ඔබට පිබිදීමක් එන්නත් පුළුවන්. හැබැයි ඒවා පසුපස ඔබ රැඳී සිටීම ඔබගේ ජීවිතයට හානියක්. ඒගොල්ලෝ පිටිපස්සෙන්ම ඔබ යන එක ඔබගේ ජීවිතයේ ඔබ තව කෙනෙකුට බාරදීමක්. ඒ නිසා ඔබ විශ්වාස කරන තව කෙනෙකුගෙන් ඔබට යම් රැස්වීමක හෝ මොනවා හරි තැනකදී පිබිදීමා කාලේපයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒවා తాවකාලික නැහැ. ඒ නිසා తాවකාලික ඒවා ස්ථිර නැහැ, తాවකාලිකයි. ඒ නිසා ස්ථිර දෙයකට යන්න නම් ඔබ තුල මේ දේව වචනය ඔබට ලබා ගැනීමේ විනයක් ඇති කරගන්න ඕනේ. తాවකාලික ආලේපයන් පසුපස යනවට වැඩිය ස්ථීර වූ දේව වචනේ ලබා ගැනීමේ විනයක් ඔබ තුල ඇති කරගත්තාම ඔබට හැමදාම ආලේපේ ලබන්න පුළුවන්. ඔබ දැකලා ඇති සමහර කිතුනෝ, සමහර රැස්වීම්, එහෙම නැත්නම් ඒ ආලේපේ ලබා දෙන ස්ථාන පසුපස ඒගොල්ලෝ දුවගෙන යනවා, එහෙම මෙහෙට, එහෙම මෙහෙට, එහෙම මෙහෙට. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ට යාඥා කරද්දී එයාලා අමුතු හැසිරීම් දක්වනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ ගැස්සෙනවා, කලබල වෙනවා, බිම පෙරලෙනවා. ආත්මික ආලේපයක් ලබන්න බෑ මානසිකව කරන උත්සාහයන් තුලින්. ආත්මික ආලේපයක් ඔබට ආත්මික ආකාරයෙන් ලබන්න පුළුවන්. නමුත් මානසික හැසිරීම් වලින් අමුතු පිබිදීමක් ගන්න බෑ. ඒක බොරුවක්. අපි දඟලලා නිකන් අමුතු දෙයක් අපිට ලැබෙනවා කියලා එහෙම ශාරීරික අංග චලනයන් වලින් උන්වහන්සේගේ පිබිදීමක් ලබන්න බෑ. ඒ හින්දා ඒවා පසුපස යෑම හෝ ඒවා විශ්වාස කිරීම කරන්න එපා. එක අනාගත වක්තෘවරියක් අපේ සභාවට ආවා මීට අවුරුදු 15කට විතර කලින්. ඒ අනාගත වක්තෘවරිය ඇවිල්ලා අපේ සභාවට සේවය කරා. ඒතකොට අපි දෙහි වචනේ මෙච්චර එළිදරව්වල හිටියේ නැහැ. ඉතින් එයා යාඥා කරා, එයා දේශනා කරා, එයා ඇත්තටම හොඳ සේවයක් එදා දවස් සභාවේ කළා. ගොඩක් සුවවීම සිද්ධ වුණා. මමත් පැත්තක හිටියා. නමුත් මම සභාපාලකතුමාගේ භාර්යාව හැටියට පෙනී සිටින්න ඉදිරි පෙළවල්වල හිටියේ නැහැ. මම ගොඩක් වැඩවල නිරත වෙමින් හිටියේ.
ඉතින් මාව එයා ගොඩක් දැක්කේ නැහැ සහ අඳුරගත්තේත් නැහැ මට අඳුර එයා මාව අඳුර ගැනීම මට අවශ්‍ය වුණෙත් නැහැ එයා ඔක්කොම යාඥාව ඉවර වෙලා යන්න ගියා මීටර් 100ක් විතර චර්ච් එකෙන් පහළට බැහැලා එයාගේ වාහනේට ගියා වාහනේටත් නැග්ගා නැගලා ටිකක් ඉස්සරහටත් ගියා අපෝ වාහනේ නතර කළා ඒක රිවර්ස් කරගෙන ඇවිල්ලා කිව්වා පාස්ටර්ගේ පාස්ටර්ගේ බාරයට එන්න කියන්න කියලා ඊට පස්සේ මම වාහනේ ළඟට ගියා ඒතර එයා ඔලිව් තෙල් බෝතලයක් මගේ ඔළුවට හලලා පොඩි ආඥාවක් කරලා අත තියලා එයා වාහනේට නැගලා ගියා ඉතින් මම වැටෙන්න ගියෙත් නෑ මම වැටුනෙත් නෑ මම ගැස්සුනෙත් නෑ මම විශ්වාස කරා ඔබ වහන්සේගෙන් ලැබෙන දෙයක් ලැබෙනවා නම් මට ඒක ලැබේවා කියලා එච්චරයි මුකුත්ම දෙයක් සිද්ධ වුණේ නැහැ නමුත් ඊට පස්සේ දවසේදී මට තිබුණා 10:00 සර්විස් එක ඒක බාරව වැඩ කරන්න සිද්ධ වෙලා තිබුණේ මට ඒ කාලේ මේ සර්විස් එකේ මම යාඥා කරමින් හිටියා එදා දවසේ අලුතෙන් ආපු අයට ඉතින් මේ යාඥා පෝලිමේ එක සහෝදරියක් හිටියා ටිකක් වයසක මෙයාට අත තියලා මම යාඥා කරනකොට එයා කිව්වා මම දැක්කා හරියට අර අපි දැකලා තිනවා ඇඳන් නිදාගන්න ඇඳන් වලට අපි net එකක් පාවිච්චි කරනවා net එක දෙපැත්තට අරින net ඒ net එකක් දෙපැත්තට ඇරිලා යනවා වගේ දර්ශනයක් මම දැක්කා යාඥා කරනකොට ඒ දර්ශනයත් එක්කම එයා කෑ ගහන්න පටන් ගත්තා මගේ ඇස් පේනවා මේ චර්ච් එක මේ පල්ලිය මේ මේක ඇතුලේ ස්වර්ගය වගේ මේ ලයිට් දාලා හරි ලස්සනයි කියලා එතකොට මම දැනගෙන හිටිනේ එයා ඇස් පේන්නේ නැති කාන්තාවක් කියලා එයාගේ ස්පේන්න පටන් ගත්තා. එතකොට ඒ අත්දැකීම ලබන්න මම ගොඩක් පරිණත දේව සේවක කරපු කෙනෙක් නෙවෙයි ඒ කාලේ. නමුත් ඒක මට අලුත් අත්දැකීමක් එදා දවසේ ලැබුණා. මම විශ්වාස කරා එදා දවසේදී ඒ දේව ගැති වරිය මාව ආලේප කරලා මට ලැබුණු මොකක් හරි දෙයක් තමයි මේ තුල ක්‍රියාත්මක වුණේ කියලා. දැන් ඔන්න ආලේපයක් අපි ලැබුවා නම් අපි තුලි වැඩක් සිද්ධ වෙන්න ඕනේ. අපේ ජීවිතේ මට්ටමක් ඉහළ යන්න ඕනේ. එහෙම නැතුව අපි විශේෂ ශාරීරිකව අංග චලනයන් හෝ වැටීම මානසිකව ක්‍රියාත්මක වීම තුලින් දේවල් ලැබෙනවා කියලා විශ්වාස කරාට ඒක වෙලා නැති බව අපිට තේරෙන්නේ ඒ සිද්ධියෙන් පස්සේ අපේ ජීවිතවල මොනවා හරි එසවීමක් උසස් වීමක් නැති බව අපි දැක්කහමයි. එහිඳා ඔබ ඒ දේවල් එක ගමන් කරන එකට වඩා වැදගත් සහ ඔබ ප්‍රතිඵලදායක වෙනවා දේව වචනේ පසුපස ආලේපයක් ලැබුණොත් ඒ ආලේපය මොනවා හරි පිබිදීමක් ලැබුණොත් ඒක හොඳයි අලුත් ආරම්භයකට ගන්න ඒ ආරම්භයත් එක්ක ඔබ ඉදිරියට යන්න නමුත් ඒ දේවල් හොයන්න එපා දේව වචනයට වඩා වැඩියෙන් වැඩිපුර ඔබ හොයන්න අවශ්‍ය දේව වචනයයි ඉතින් ඒ නිසා මම ඔබගෙන් ඉල්ලනවා මේ දේව වචනේ විනය ඇති කරගන්න මොනවා හරි කුඩා දෙයකින් ලබන පිබිදීමකට වඩා දේව වචනේ විනයක් ඇති කරගන්න ඒ විනය ඔබව හැම දවසකම පුබුදුවලා තිබෙනවා ඒ වගේම ඔබ කැමති ඕනෑම දෙයක් ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ලබන පිණිස ඔබව සුදුසුකම් සුදුසුසෙක් බවට පත් කරනවා සමහර කිතුනුවන්ට පැය කාලක් පුටුවේ වාඩි වෙලා ඉන්න බෑ ඒගොල්ලෝ යාඥා කරන අතරේ කෝල් එකක් ආවොත් ඒ කෝල් එකත් එක්ක දිගටම යනවා එතනින් කෝල් එක ආව ගමන් යාඥාව ඉවරයි ඊට පස්සේ යාඥාව නැහැ එහෙම නැත්නම් ෆෝන් එක ළඟ තියාගෙන යාඥා කරනවා මැසේජ් එකක් ආවට පස්සේ ඒකට රිප්ලයි කරනවා එතනින් පස්සේ ෆෝන් එකෙත් එකම යනවා ඒ යාඥාව ඉවරයි එතකොට ඔබගේ යාඥාව මොන මොන දේවල් වලටද යට වෙන්නේ කියලා බලන්න දේව වචනය කතා කරමින් මෙනෙහි කරමින් ඔබ කරන මේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පූර්ණ ක්‍රියාව ඔබ තුල වචනේ එලිදරව්ව ලැබෙන ක්‍රියාව ඔබව ආලෝකමත් වෙන දේ ඔබ පාවල දෙන්නේ ඒක දෙක බවට පත් කරලා ඔබ එක බවට පත් කරගන්නේ මොනතරම් තේරුමක් නැති දේවල්ද කියන එක ගැන ඔබ කල්පනා කරන්. ඒ නිසා ඔබවම විනයකට පත් කරගන්න පැය කාලක් පුටුවේ වාඩි වෙලා ඉන්න විනාඩි 20ක් පුටුවක වාඩි වෙලා ඉන්න හුරු කරවන්. ඒ වගේම ඔබව විනයකට ගන්න බයිබලයක් බලන්න. ඔබ කියයි අකුරු පේන්නේ නැහැ කියලා. එහෙනම් කණ්ණාඩියක් ගන්න. ඔබ කියයි මට මේ මේ මේව තේරෙන්නේ නැහැ කියලා. එහෙනම් කාගේ හරි සහයෝගයක් ගන්න. අරගෙන කියවන්න බයිබලේ කියවන්න, සටහන් ලියන්න, දේව හඬ අසන්න, අන්භාෂාවෙන් කතා කරමින් බයිබල් පද අන්භාෂාවෙන් කතා කරමින් බයිබල් පද මෙනෙහි කරමින් ඒවයේ එලිදරව් ගන්න. දේව හඬ අසන්න. මෙහෙම ඔබ ක්‍රියාකාරී දේව වචනේ තුල ක්‍රියාකාරී දීර්ඝකාලීන කිතුණු චරිතයක් ගොඩනගා ගන්න. දේව වචනේ තුල ක්‍රියාකාරී දීර්ඝකාලීන කිතුණු චරිතයක් ගොඩනගා ගන්න. දීර්ඝකාලීනව ඔබගේ කිතුණු චරිතය වචනය තුල වර්ධනය වෙනකොට ඔබ පුදුමාකාර ආලේපලත් මිනිසෙක් බවට පත් වෙනවා. ඒ ආලේපයේ කොයිතරම් ඔබ තුල ක්‍රියාත්මක වෙනවද කිව්වොත්
ඔබ ඉල්ලන සමහර වෙලාවට නොහොත් හිතන දෙයට වඩා වැඩියෙන් උන්වහන්සේ දෙනවා කියලා වචනේ කියන. ඒ නිසා මේ දේවල් ඔබගේ කොයි ආඥාවකටත් උත්තර ලබන්න. එහෙම නැත්නම් ඔබගේ කොයි ආඥාවකිනුත් පස්සෙත් ඔබට වෙනස් වීමක් ලබන්න උන්වහන්සේගේ වචනයේ ගැඹුරට යන්න, ඒ ගැඹුරට ගිහිල්ලා උන්වහන්සේගේ වචනය තුල තිබෙන ඇදහිල්ල ඔබ තුල වර්ධනය කරගන්න. මේ සිස්ටම් එකට වැටෙන්න, වචනේ යාන්ත්‍රණයට වැටෙන්න, වෙනත් යාන්ත්‍රණයන් වලට වැටුනොත් ඔබට එතන ඉඳලා ආයෙත් රිවර්ස් එනවා වගේ ඇවිල්ලා ආයෙ මුල ඉඳන් යන්න සිද්ධ වෙනවා. දේව වචනය කියවලන්න පටන් අරන් ආයෙ මුල ඉඳලා යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඔබගේ ජීවිතයේ වයස නම් මුල ඉඳලා යන්නේ නැහැ. ඒක දිගටම යනවා. ඒ නිසා ඔබ ඒ වයසත් එක්ක අප්ග්‍රේඩ් වෙන්න නම්, යාවත් කාලින වෙමින් දියුණු වෙන්න නම් ඔබට අවශ්‍ය වෙනවා ඔබගේ වයසට සමානුපාතිකව හෝ වයස යන වේගයට වඩා වැඩියෙන් ඔබ දේව වචනය තුළ ක්‍රියාකාරීව කටයුතු කිරීම. දැන් මම පොඩි උදාහරණ තුනක් කියලා අවසන් කරනවා. වචනයත් එක්ක යාඥා කරන හැටි උදාහරණ තුනකින් කියනවා. පළවෙනි එක දෙවනි තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 10 පදේ. දෙක තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 10 පදේ. මරණය නැති කර ජීවනයත් අමරණ භාවයත් සුභාරංචිය කරන කොටගෙන එළිදරව් කළා වූ අපගේ ගැලවුම් කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශ වී තිබේ. දැන් මෙතන කියනවා මරණය නැති කර ජීවනයත්, ඒ කියන්නේ සදාකාල ජීවනය. සදාකාල ජීවනයට අමතරව තව එකක් කියනවා. ඒක මොකක්ද? අමරණ භාවයත්. එහෙමනම් සදාකාල ජීවනයයි අමරණ භාවයයි දෙකම සුභාරංචිය කරන කොටගෙන අපිට එනවලු. දැන් මේ අමරණ භාවය, සදාකාල ජීවනය, මේ වචන ඔබගේ යාඥාවට එකතු කරගන්න. ඔබ කියන්න දෙක තිමෝති 1:10-90 මම තුල උන්වහන්සේගේ ජීවනයේ ක්‍රියාත්මක වෙනවා. මම් තුල අමරණ භාවය ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ යාඥා කරන්න. දැන් අමරණ භාවය කියලා කිව්ව ගමන් අහන සමහර අය කියනවා රෝන් තියොලොජි, වැරදි ගැන්වීමක් කියලා. නමුත් මේව බයිබලයේ තියෙන දේව වචන. එදා දවසේදී ආදම්ට කිව්වා කෑවොත් නසිනවා, නැත්තම් කෑවහම මැරෙනවා කියලා. එදා ආදම්ට ඒක රෝන් තියොලොජි එකක්. ආදම් කිව්වා නෑ, කෑවට මැරෙන්නේ නෑ කියලා කෑවා. අද අපිට කියන උන්වහන්සේ මැරෙන්නේ නෑ කියලා. එතකොට අපි කියනවා ඒකත් රෝම් තියොලොජි එකක් කියලා. අපිට කොහොම කිව්වත් අපි රෝම් තියොලොජි හැටියට බාරගන්නේ අපිට මේ මට මනසක් නැති නිසායි. දැන් අමරණ භාවයේ කියන එළිදරව්වල ඔබ එකට යාඥා කරන්න. සමහර විට ඔබට ඒක ඇදහිල්ලක් නැති වෙයි. කමක් නැහැ. තියෙන ඇදහිල්ලෙන් මට අමරණ භාවයේ උන්වහන්සේ සුභාරංචිය කරන කොටගෙන දී තිබේ කියලා කතා කරන්න. එතකොට ඔබට වාසි වෙනවා. මොනවද වාසි? අකල් මරණ නැති වෙනවා. ආමෙන්. අකල් මරණ නැති වෙනවා. පුළුවන් තරම් දුරක් ඔබ යාවි. ඔබගේ ඇදහිල්ලේ ප්‍රකාරයට පුළුවන් තරම් දුරක් යන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔබගේ ජීවිතයේ තියෙන අනතුරු නැති වෙලා යයි. එතකොට අමරණ භාවය කියන වචනේ මෙනෙහි කරමින් යාඥා කරන්න. එතකොට ඔබට අනතුරු නැහැ, අකල් මරණ නැහැ, ඔබ බොහෝ කල් ජීවත් වෙන කෙනෙක්. දැන් මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? අර එක ප්‍රශ්නයක් නැති වෙලා යනවා. දැන් මොකද කරන්නේ? අනතුරක් වුණා. දැන් මොකද කරන්නේ? ඇක්සිඩන්ට් එක නිසා නෝන දාලා ගියා. දැන් මොකද කරන්නේ? ඇක්සිඩන්ට් එක නිසා රැකියාව නැති වුණා. දැන් මොකද කරන්නේ? ඔය තියෙන ප්‍රශ්න ටිකක් නැති වෙනවා. ඔය ඔක්කොටම කලින් මන් තුල අමරණ භාවය තිබෙනවා. මට අකල් මරණ නැහැ. මන් තුල අනතුරු වෙන්නේ නැහැ. මන් තුල අමරණ භාවයේ ක්‍රියාත්මකයි කියලා අන් භාෂාවෙන් යාඥා කරා. එතකොට මොකද වෙන්නේ? ඉල්ලන්න ඕනේ නැහැ උන් වහන්සේගෙන්. ඉල්ලන්න කලින්ම උත්තර ලැබිලා ඉවරයි. ආමෙන්. තව වචනයක් මම කියන රෝම 8 පරිච්ඡේදයේ 11 පදය. රෝම 8 පරිච්ඡේදයේ 11 පදේ කියනවා යේසුස් වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවූ තැනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන සේක්නම්
ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මළවුන්ගේ නැගිටෙවු තැනන් වහන්සේ නුඹලා තුලෙහි වසන තමන්ගේ ආත්මයන්න් වහන්සේ කරණ කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයම්ද ජීවත් කරන සේක කියලා. දැන් මේක කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මැරුණා. ඒ මැරිච්ච ශරීරයේ ශුද්ධාත්මයන්න් වහන්සේ නැගිටෙව්වා. ක්‍රිස්තුස් වහන්සේව සම්පූර්ණයෙන් මැරුණු ක්‍රිස්තුස් වහන්සේව මළවුන්ගේ නැගිටෙව්ව ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ දැන් මම් තුල වාසය කරන නිසා මම් තුල පොඩි පොඩි මරණයන් සිද්ධ වෙනකොට ඒ මරණය වලින් මම ජීවනය ලබනවා කියන එක. මොනවද පොඩි පොඩි මරණ? අතක් දිය වැඩියාව හැදිලා ලොකු තුවාලයක් කකුලක් කපන්න වෙලා අතක් කපන්න වෙලා පොඩි පොඩි මරණ පොඩි පොඩි ආබාධ පිළිකාවක් හැදිලා අංශභාග තත්වයක් පොඩි පොඩි මරණ දැන් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ මරණයෙන් ශුද්ධාත්මයන් වහන්සේව නැගිටෙව්වා නම් මන් තුල තිබෙන පොඩි පොඩි මරණ ඒවයින් ජීවණයට පත් වෙනවා කියලායි රෝම 8:11 කියන්නේ. ඒ නිසා දැන් ඔබගේ යාඥාවට රෝම 8:11 ගන්න. මන් තුල ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරන නිසා ඒ ජීවනයේ ආත්මයන්න් වහන්සේ වාසය කරන නිසා මන් තුල සියලු මරණීය ස්වභාවය ඉවත් වෙලා මගේ ශරීරයේ ජීවනයක් බවට පත්වී ඇත. රක්කබතීරගල මදිරික මුරුන්දලබ සී කතිරකල මතුරික මන්දලබ. දැන් මේ දේව වචනේ ඔබ අන් භාෂාවෙන් කතා කර කර මෙනෙහි කරන්. දේව වචනේ මෙනෙහි කරමින් ඒ වචනය බවට ඔබ පත්තු වෙන්න. ඒ වචනය තුලට ඔබ ගමන් කරලා ඒ වචනේ බවට පත්තු වෙන්න. එතකොට ඔබ තුල මොකක්ද ඇති වෙන්නේ? දිව්‍ය සෞඛ්‍ය. ලෙඩ නොවන ස්වභාවය. දැන් ලෙඩ නොවන ස්වභාවය ඔබ තුල ඇති වෙනකොට මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැති වෙනවා. දැන් මොකද කරන්නේ? මට ડોක්ටර් කිව්වා කැන්සර් එකක් කියලා. දැන් මොකද කරන්නේ? මට පැත්තක් කට පැත්තට ගියා අංශභාග තත්වයකට එනවලු. දැන් මොකද කරන්නේ? ඔය ප්‍රශ්න නැති වෙනවා. මේ සිස්ටම් එකේ යනකොට කැමති දෙයක් ඉල්ලන්න ඒක ලැබෙනවා කිව්වා. දැන් ඔබට ඉල්ලන්න ඕනෙත් නැහැ. ඔබට ලැබිලා ඉවරයි. කැමති දේ මොකක්ද? දිව්‍ය සුවය හා සෞඛ්‍ය. ලෙඩ නොවන ජීවිතය තුල ඔබ දැන් ගමන් කරනවා. ඒ ගමන් කරන නිසා දැන් ඉල්ලන්න තියෙන ඔක්කොම ලැබිලා ඉවරයි. ආමෙන්. ඉල්ලන්න තියෙන ඔක්කොම ලැබිලා ඉවරයි. සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ දැන් දිව්‍යමය සෞඛ්‍ය තුල ගමන් කරා. මෙන්න මෙහෙම තමයි අපි උන්වහන්සේගෙන් ඉල්ලන කොයිම නමුත් දෙයකට උත්තර ලබන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම 2 කොරින්තිය 8 පරිච්ඡේදයේ 9 පදේ කියනවා, මක්නිසාද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, එනම් උන්වහන්සේ ධනවන්තව සිටියේ නමුත් තමන් වහන්සේගේ දිලිඳුකම කරනකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස නුඹලා උදෙසා දිලිඳු වූ බව නුඹලා දන්නාහුය. මේ කියන්නේ දිව්‍යමය හුවමාරුවක්. මගේ දිලිඳුකම උන්වහන්සේ අරගෙන දැන් මට ධනවන්තකම දුන්නා කියලා. දැන් ඔබ යාඥා කරන්න මේවා මෙනෙහි කර කර මේ බයිබල් පද මන් තුල තිබ්බ දිලිඳුකම උන්වහන්සේ ගත්තා. දැන් ඒක මෙනෙහි කරන්න, භාෂාවෙන් කතා කර කර මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න, අන් භාෂාවෙන් කතා කර කර මෙනෙහි කරන්න ගත්තු හැටි ඔබ මවන්න. ඔබගේ ශරීරයෙන්, ඔබගේ ජීවිතයෙන්, ඔබට අයිති පරිසරයෙන් දැන් දිලිඳුකම අයින් වෙලා, දිලිඳුකම අයින් වෙලා ඒක අයිති නෑ. දැන් ඒක ඔබගේ ඔබ තුල නෑ, ඔබගේ ජීවිතය තුල නෑ, දිලිඳුකම අයින් වෙලා. ඒ වගේම ඒ හිස්තැනට දෙයක් ඇවිල්ලා, එනම් උන්වහන්සේගේ ධනවන්තකම ඇවිල්ලා, ඒ ධනවන්තකම දැන් ඔබගේ ජීවිතේ වසාගෙන, ඔබගේ ජීවිතේ පිරිලා, ඔබගේ ජීවිතේ සම්පූර්ණ වෙලා, මේව මෙනෙහි කරන්න අන් භාෂාවෙන් කතා කරන ගම, ඒ බයිබල් පදේ මෙනෙහි කරන්න, දිලිඳුකම ගිහිල්ලා ධනවන්තකම ඇවිල්ලා කියලා. දැන් ඔන්න ඔබ සිස්ටම් එකට වැටිලා, දැන් ඉල්ලන කොයි යම් නමු දෙයක් ඔබට ලැබෙනවා. ඔබ දෙවියන් වහන්සේගෙන් ඔබගේ අවශ්‍යතාව ගැන ඉල්ලන දෙයක් නැහැ. හේතුව ඔබ ඇදහිල්ලෙන් පිරිලා, ඔබගේ දිලිඳුකම ඉවත්තු වෙලා කියලා ඇදහිල්ලෙන් පිරිලා, උන්වහන්සේගේ ධනවත්කම ඔබට තුළට ඇවිල්ලා කියලා ඔබ ඇදහිල්ලෙන් පිරිලා, දැන් මේ පිරුණු ඇදහිල්ල තුළ ඔබ යනකොට ඔබට ඉල්ලන්න දෙයක්වත් නැහැ. ඔබට ලැබිලා ඉවරයි. ඒ නිසා ඔන්න දැන් සිස්ටම් එකට වැටුණා. ඔබගේ ප්‍රශ්නයක් අයින් වුණා. මොකක්ද? දැන් මොකද කරන්නේ? හෙට දවසේ වෙනකොට 103ක් වුණේ. දැන් මොකද කරන්නේ? තව සතියකින් මේ ගෙයින් අයින් වෙන්න ක්වරෙන්ටල් එක ගෙවා ගන්න බැරි නම් දැන් මොකද කරන්නේ? කාර් එක වාහනේ කැඩිලා ඒක හදාගන්න ලොකු ගාණක් යනවා. දැන් මොකද කරන්නේ?
මේ ප්‍රශ්න ඔක්කොම අපිට එන්නේ අපි අර බිස්කට් මැෂින් එක වගේ මැෂින් එක ඇතුලේ නැති නිසායි. මැෂින් එකේ හැමදේම වෙන්නේ යාන්ත්‍රණයකට. මොකුත් ප්‍රශ්න නැහැ. දැන් මොකද කරන්න කියන ප්‍රශ්න නැහැ. ඒ වගේ ඔබ දේව වචනේ යාන්ත්‍රණය තුල ගමන් කරනවා නම් දැන් මොකද කරන්න කියන ප්‍රශ්න ඔබට එන්නේ නැහැ. ඔබ ඉල්ලන නොහොත් හිතන හැමදේම බහුල ලෙස උන්වහන්සේ ඔබට දීලා ඉවරයි. මම හිතනවා දැන් ඔබ යමක් ලැබුවා කියලා. ඔබගේ කිතුණු ජීවිතයේ ඔබ තුලම ගොඩනගා ගන්න විදිහ දෙයක් පසුපස හෝ කෙනෙක් පසුපස යන්නේ නැතුව මායාවල් වලට රැවටෙන්නේ අහුවෙන්නේ නැතුව ඔබ තුලම ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන ඔබ තුලම වර්ධනය කරගෙන දේව වචනය ඔබ තුලම වර්ධනය කරගෙන ඇදහිල්ල ඔබ තුලම උත්තර ලබාගෙන ඔබ තුලම ඔබ සාර්ථක වෙමින් අනිත් අයට සාර්ථක වෙන ක්‍රමයක් ඔබට කියා දෙන්න තරම් ඔබ දියුණු වෙනවා මේ යාන්ත්‍රණය තුල ගමන් කරොත්. ඒ නිසා ඒ යාන්ත්‍රණයේ බයිබල් පද දෙක මතක තියාගන්න. ඒක තමයි යොහාන් 15 පරිච්ඡේදයේ 7 පදයේ උන්වහන්සේ කිව්වා වචනය තුල පවතිනම් කැමති දෙයක් ඉල්ලන්න කියලා. ඊගවට මතේ 21:22 උන්වහන්සේ කිව්වා ඇදහිල්ල නැතුව ඉල්ලන කොයි යම් නමුත් දෙයක් ලැබෙනවා කියලා. එහෙනම් වචනය තුල පවතින වචනයෙන් ඇදහිල්ල වැඩි කරගන්න මේ දෙක තුල ඔබ ගමන් කරනකොට ඔබගේ මැෂින් එක හරි. ඕන දැන් ප්‍රොඩක්ෂන් එක එළියට එනවා. ඔබට දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්න නැහැ. මම හිතනවා ඔබ තේරුම් ගන්න ඇති කියලා අපි ඕනෙම දෙයකට උත්තර ලබන ක්‍රමය මොකක්ද කියලා. අපිට කලින් හිතුනේ ඕනම දෙයක් ඉල්ලුවාම දෙවියෝ දෙනවා කියලා. නමුත් ඒකට සිස්ටම් එකක් තියෙනවා කියලා ඔබ දැනගත්තා නම් ඔබ අද දවසේ ජයග්‍රාහකයි සාර්ථකයි. මම ඔබට ආශිර්වාද කරනවා ඒ සිස්ටම් එක තුල ගමන් කරමින් ඉල්ලන ඕනම දෙයකට උත්තර ලබන්න. ඔබට ජේසු පිහිටයි. ආමේන්.